සහෝදර සහෝදරීනි මේ දවස් හරිම වැදගත් නේද මේ දවස් හරිම වැදගත් හරිම වැදගත් විශේෂයි මේ දවස් එහෙම කියද්දී දැන් ඔයගොල්ලෝ එක පාරට මතක් වෙන්නේ ආ රටේ උද්ඝෝෂණයක් යනවා පෙළපාලි යනවා ඒ හින්දා මේ රටේ වෙනසක් වෙනවා ඒක තමයි මේ ෆාදර් කියන්නේ ඒකත් ඇත්ත ඉතින් නමුත් ඊට එහා ගිය දෙයක් මම කියන්නේ මේ දවස් තමයි අපිට තියෙන්නේ අපේ ජීවිත වෙනස් කරගන්න. ඒ ජීවිත වෙනස් කරගන්න අපි ක්‍රිස්තු භක්තිකයන් හැටි උත්සාහ කරන මේ චතාරික කාලයේදීම රටේ වෙනසක් වෙන්න හදන එක ඉතින් ස්වාමීන් වහන්සේගේ ආශිර්වාදයක් වෙන්න ඇති. ඒ උන්වහන්සේගේ බැල්මක් අපිට ලැබිලා තියෙනවා. රට වෙනස් වුණත් අපි වෙනස් වෙන්නේ නැත්නම් අපෙන් වැඩක් නැහැ. රට නිදහස් වුණත් මම නිදහස් නැත්නම් මට නිදහස නැහැ. මේක පිළිගන්නවද? රට නිදහස්. ඔය කියන නායකයන්ගෙන් රට නිදහස් කරගෙන මේ විප්ලවවාදීන් මෙන් රටේ නියම පරික්‍රමයක් පවත්වාගෙන හැමෝටම නිදහසේ ඉන්න ලස්සන වාතාවරණයක් හදා දෙන්න ලෑස්ති වෙනවා. අපි ඒකට සහයෝගය දෙනවා. අපි ආඥා කරනවා. ඒක වෙයි කියමුකෝ දැන්. ඔන්න දව මාසකින් දෙකකින් හරි අවුරුද්දකින් ඒක වෙනවා. නමුත් මම නිදහස් නැත්තම් මට නිදහස භුක්ති විඳින්න පුළුවන්ද? වැඩක් නැහැ එතන. මගේ හිත තුල, මගේ මනස තුල, මගේ ආත්මය තුල මම නිදහස් නැත්තම් මම වහලෙක්. ස්වාමීන් වහන්සේ කතා කරන්නේ අන්න ඒ වහල්කම ගැනයි, ඒ වහල්කමෙන් මිදීම ගැනයි, ඒ මිදීම ඇති කරගන්න පුළුවන් ක්‍රමය ගැනයි. පැහැදිලිද? උන්වහන්සේ කතා කරන්නේ ආත්මයේ, මගේ පෞද්ගලික ජීවිතයේ, මගේම ඒ උන්වහන්සේ දුන්නා වූ ලස්සන ජීවිතයේ නිදහස, ඒක නිදහස ලබන ක්‍රමය. අහන් හිටි නැත්නම් ආයෙත් අහගන්න මේ ලස්සන වචන ටික. ඔබ සත්‍ය අවබෝධ කරගන්න හුය. සත්‍ය ඔබ නිදහස් කරන්නේ. සත්‍ය ඔබ නිදහස් කරනවා. දැන් කවුද සත්‍ය? උන්වහන්සේ කිව්වා මාර්ගයද සත්‍යද මම වෙමි. මම තමයි සත්‍ය. මං කියන්නේ ඇත්ත. උන්වහන්සේ කියන හැම වචනයක්ම ඇත්ත. උන්වහන්සේගේ මේ ඇත්ත තේරුම් ගන්න අපිට පුළුවන්ද? මේක තේරුම් ගත්තා නම් අපි හුඟක් මේට හුඟක් ඉස්සරලා නිදහස්ලා අපි. බෝම්බ ගහපු දවසර පහුවෙන්දම අපි නිදහස්ලා. උන්වහන්සේ කිව්වේ මොකද්ද? ඔබට තාඩන පීඩන කරන කල ඔබට ස්තුති ප්‍රශංසා කරන්න ප්‍රීතිවන්න ස්වර්ග රාජ්‍යයේ ඔබට තැනක් හැදෙන මාගේ නාමය නිසා ඔබට කවුරු හරි හිංසා කරනවද ප්‍රීති ප්‍රමෝදවන්න. සත්‍ය ඒකයි. අපි ඒක තේරුම් ගත්තේ නැහැ. අපි ඒකයි බැඳිලා හිටියේ. කවුරු හරි ඔබව පහත් කොට සලකනවද? ක්‍රිස්තු භක්තිකයන්ට මේ රටේ පහත් තැනක් දීලා තියෙනවා. අපේ සමහර වෙලගත් රස්සාවල් කරන අය තමන්ගේ ආගම කියන්නේ නැහැ. පිතා පුත්‍රය දාන්න බයයි වැඩපටන් ගන්න ඉස්සරලා ඔෆිස් එකට ගිහිල්ලා හිනහවෙයි කියලා ප්‍රොමෝෂන් හම්බෙන්නේ නැති වෙයි කියලා ඉරිද පල්ලි යන්න දෙනවා කියලා කියන්නේ ලැජ්ජයි. නිදහස් නැහැ. සත්‍ය උන්වහන්සේ බය නැතුව නිදහස් වෙන්න ඔබට පීඩාවක් එනවා නම් කරදරයක් එනවා නම් ප්‍රීතිවන්ද ඔබේ ආත්ම නිදහස්. අපි මේවා පිළිගත්තේ නැහැ. මේවා අදහන්නේ නැහැ අපි. මෙතනයි අපි වහල් වෙලා තියෙන්නේ. ඒ తත්වයේ තුල අපිට හිතනවා දූෂිත පාලකයෙක්ට හරි කමක් නැහැ, මම පොඩ්ඩක් කිට්ට වෙලා ඉන්න ඕන, ප්‍රොමෝෂන් එක ගන්න, මගේ පවුල සන්තෝෂෙන් තියන්න, වාසියක් ගන්න කියන තැන ඉන්නවා. දන්නවා දූෂිතයෝ කියලා. නැත්තම් එයා දූෂිතයෝ, එයා එක්ක ඉන්න අය දූෂිතයෝ ඔක්කොම දන්නවා. නමුත් අපි ඒක කතා කරන්නෙත් නැහැ. එතෙන්ට ලං වෙලා ඉන්නවා. ඇයි අපිට ඕන අය එක කියලා හිතා ගන්නවා. නමුත් දෙවියන් තුල ජේසුස් වහන්සේ තුල සත්‍ය හොයන්න අපි අකමැති වෙනවා. මෙන්න මේ සත්‍ය හොයාගෙන යද්දී අපි නොදැනවත්වම අපි උන්වහන්සේට ලං වෙද්දී අපි නිදහස් වෙනවා. නමුත් අපි ඒක වෙනුවට සත්‍ය හොයන්නේ ස්වාමීන් වහන්සේ තුල නෙමෙයි. අපිට කොහෙන් හරි කමක් නැහැ, වාසියක් ලැබෙනවා නම් ඒක නම් හොයන් යන්නේ. මං හොයන්නේ මගේ ආත්මයට සැනසීමක්, ගැලවීමක් නෙමෙයි, මගේ මේ සරල පැවැත්මට, මේ ලෝකේ තියෙන සුඛෝපභෝගී පැවැත්මට, නැත්නම් මේ මතු පිටින් තියෙන පැවැත්මට තමයි මම වතුර ටිකක් දාන්නේ, පොර ටිකක් දාන්නේ, කෑම ටිකක් දෙන්නේ.
සදාකාලික පැවැත්මට නෙමෙයි. එතකොට වෙන්නේ මොකද්ද? මගේ ඇතුළාන්තය කුණු වෙද්දී මං එළියෙන් ලස්සනට වැවෙනවා. එහෙම වෙන්නේ මොනවාගේ අවස්ථාවකද? කැන්සර් එකක් තියෙද්දී. ලොකු තුවාලයක් වණයක් තියි තමයි එහෙම වෙන්නේ. අපේ ශරීරවල වෙනවා එහෙම. මේ தත්වේ නිසා වෙන්නේ මොකද්ද? මම නොදැනුවත්වම මං බහලෙක් වෙලා ඇතුළාන්තේ. මේක සුව කරන්න පුළුවන්, මේක සනීප කරන්න පුළුවන්, නිදහස් දෙන්න පුළුවන් ස්වාමීන් වහන්සේට පමණයි. ඒ සත්‍ය තුල පමණයි. සහෝදර සහෝදරියනි, උන්වහන්සේ කියන්නේ කරන්නේ කොහොමද? මාර්ගය කොහොමද? උන්වහන්සේ කියන මමයි මාර්ගය, මමයි සත්‍ය. උන්වහන්සේ කියන මාගේ ධර්මයේහි පිහිටා පවතින්නහු නම් සබවින් ඔබ මාගේ ගෝලිය වන්නෝය. ඔබ සත්‍ය අවබෝධ කරගන්නෝය. සත්‍ය ඔබව නිදහස් කරන්නේය. මාගේ ධර්මයේ පිහිටා පවතින්නේ නම් ධර්මයේ පිහිටන්න ඕන. ධර්මයේ අදහන්න කියලාද කියන්නේ වහන්සේ? අදහන්න, අදහනවා නම් අදහන්න කමක් නැහැ. ඒක අදහනවා, යාඥා කරනවා, ඒක හරි. පිහිටන්න එකේ වහන්සේ කිව්වේ අර ගෙයක් හදද්දී වලක් හාරලා අත්විවරම දානවා වගේ ගැඹුරට හාරලා පිහිටන්න, හෙල්ලෙන්න එපා එහාට මෙහාට. අපි ක්‍රිස්තු භක්තිය තමයි පොඩ්ඩක් එහාට ගිහිල්ලා අනිත් ආගමකට පොඩ්ඩක් අකුල පොඩ්ඩක් තියන්න. පොඩ්ඩක් වෙලාව පොඩ්ඩක් බලන්නම් ෆාද, ළමයා ලොකු වෙලානේ. අලුතෙන්ම හදනගේ මෙච්චරයි මං හදන එකමගේ. අනේ මේකට පොඩ්ඩක් වෙලාව බලන්න. ධර්මයේ පිහිටා නැහැ. මොකද්ද? උඩින් තියලා තියෙනවා පොඩ්ඩක්. කුලඟක් ඇවිල්ලා තල්ලු කරපු ගමන්ම නෑ, දෑව ටික ප්‍රෙෂර් කරපු ගමන්ම නෑ නෑ, ඌව බලන්න ඕන පොඩ්ඩක්. ඌව බලන්න තුව කරලා ආයෙ ළමයා ගනාගත විනාශ කරන්නද යන්නේ කියපු ගමන් පොඩ්ඩක් මෙහාට එනවා. ගිහිල්ලා අන්න එතෙන්ට කවුල තියනවා. පිහිටලා නැහැ ධර්මයේ. ඒ ධර්මයේ තුල පිහිටලා නැහැ. උන්වහන්සේ කියන ධර්මය උන්වහන්සේ පමණක් විශ්වාස කරන්න කියන එක. උන්වහන්සේ කියනවා ඉරිද්දා දිව්‍ය පූජාවට එන්න කියන්නේ උන්වහන්සේ මේ උන්වහන්සේට මේ කීයක් හරි එකව කරගන්න නෙමෙයි. ඒක සභාවේ පැවැත්වෙන ඔබ දායකයෝ නැද්ද කියන එක ඒක අදාළ නැහැ මෙතෙන්ට. ඉරිදා පූජාව කරෝ ඉරිදා නිමාඩු ගන්න කියලා කියන්නේ උන්වහන්සේට වෙලාව දෙන්න දෙවියන්ට, දෙවියන් එක්ක ඉන්න. දැන් මේක අපිට සමහරලාට නැහැනේ. අපිට ඉරිදටත් වැඩක් වැටුනොතින් කොහරි මට ගමනක් යන්න තිබුණොතින් උන්වහන්සේට දෙන වෙලාව මං කොම්ප්‍රොමයිස් කරනවා. හැම ඉරිදම ඉතින් යනවනේ. ඉතින් අද විතරක් මේ සුමන් විතරක් අපි ඉතින් ඉරිදා පූජාව ඕනේ නැහැ අපිට. නැත් අඩු ගන්න ඒ දවසේ කොරෝනා දවස්වල එන්න බැරුව ගියා, මට ටීවී එකේ බලන්නත් බැරුව ගියා. නමුත් වචනේ හරි අහලා උන්වහන්සේ මං සැනසෙනවා කියලා බයිබලයේ අරගෙන දේ වචනේ කියෙව්වේ කී දෙන් කී දෙනාද? නැත්නම් ටීවී එකේ හරි ඒ පූජාවල් බැලුවේ කීයෙන් කී දෙනාද? උන්වහන්සේ වෙනුවෙන් ඒ වෙලාව දෙන එක පුළුවන්කම තියෙද්දි මං එන්නේ නැති එක අපි කරනවා. සහෝදර සහෝදරියනි, සමහරට ඔබ කරන්නේ නැතුව ඇති. ඒ කරන අය ඉන්නවා. පිහිටන්නේ නැහැ සමහර තැන්වල අපි. අපි දසපනතම අරන් බලන්න අපි පිහිටන්නේ නැති තැන් තියෙනවා. ඒත් එක්කම ස්වාමීන් වහන්සේ දසපනතට එහා ගිහිල්ලා උන්වහන්සේ ධර්මයේ ප්‍රදේශනා කළේ. දැන් මේ මොකද්ද කියන්නේ? මගේ ධර්මයේ පිහිටන්න කියලා උන්වහන්සේ කියන්නේ. මෙතනයි ගැලවීම, මෙතනයි නිදහස හම්බෙන්නේ අපිට. උන්වහන්සේ කිව්වේ ඔබ අතීතයේ මෙහෙම අහලා ඇති. එක් කමුලකට ගැහුවොත් අනිත් කමුල හරවන්න කියලා මං කියන්නේ. දතර දත, ඇසට ඇස කතා ඒ අතීතේ. මං කියන කතන්දරේ වෙනස්. මගේ ධර්මයේ වෙනස්. මේ ධර්මය නම් සමාව දෙන්න 70 වාර 70ක් සීමාවක් නැහැ. මගේ ධර්මය නම් ප්‍රසිද්ධියේ දන් දෙන්න එපා. මගේ ධර්මය නම් මේ ධර්මයේ පිහිටන්ඩ ඔබ යාඥා කරන කල පෞද්ගලික යාඥාවේදී රහසිගතව යාඥා කරන්න. සහෝදර සහෝදරිනි, මේ ධර්මය අපි අදහන්ඩ පටන් ගත්තනම් ඒක පිහිටන්ඩ ඕන. මෙතනයි නිදහස හම්බෙන්නේ. මේ ධර්මය අදහන් ඉන්නවනම් අපිට සමාජ ප්‍රශ්නෙදිත් අපි සමාජ ප්‍රශ්න දිහා බලන්නේ එහෙමයි. අපි කියමුකෝ ඔබ යනවා විරෝධාභාසය පළ කරන්න. යන්න ඕන. කවුද එපා කියන්නේ? යන්න ගිහිල්ලා හිටගෙන පෝස්ටර් එකක් අල්ලගෙන හිටගෙන කියන්න අපි මේ ක්‍රමයට කැමති නැහැ. මේ දූෂිත ක්‍රමයට අපි කැමති නැහැ. කරුණා කරලා හොරකන් නවත්තන්න, හරි ක්‍රමයක් ගන්න, මේ පරිපාලන තන්ත්‍රය හරි පිළිවෙලකට වෙන්න ඕන. එක තැනකට ගහුවෙච්ච ආධිපත්‍යයක් එපා අපේ රටට. අපිට හරි සාධාරණ ක්‍රමයක් දෙන්න ඉල්ලන්න ගිහිල්ලා ඔබ මේ රටේ පුරවැසියෝ. ඒ කරන්න පුළුවන්. හැබැයි ගලක් අරන් තව කෙනෙක්ට ගහන්න ඉස්සරලා හිතන්න ඕන එයාටත් මට වගේ රිදෙනවා. ස්වාමින්වහන්සේ දර්ශනය තුල එහෙම දේවල් නැහැ.
අපිට ගැහුවත් සමාව දෙන්න කියලා මිසක් තරහගිය පළියට මගේ හැංගීම් පාල නැතුව ගිහිල්ලා නැත්තම් හැමෝම කරන හින්දා ගලක් කරන් ගහන්න මට බෑ ඒක නෙමෙයි අපේ ක්‍රමය ඒක නෙමෙයි අපේ ධර්මයේ තුල පිහිටපු කෙනෙක් කරන දේ මේ මොහොතේ අපේ වගකීමක් තියෙනවා අපි බෝම්බ ගහලා සලුනේ නැති කණ්ඩායමක් අපි ධර්මයේ පිහිටපු ජනතාවක් ඒ නිසා මේ රටේ මේ පදින තත්ත්වය තුලත් අපි හැසිරෙන්න ඕන විදිය වෙනස් අපි හැසිරෙන්න ඕනේ හරිම සාමකාමී විදියට මෙන්න මේ දේ තේරුම් අරගෙන විරුද්ධත්වයක් ප්‍රකාශ කරන්න ඕන මේක පොඩි ලයින් එකකින් එහාට මෙහාට යන්නේ ඒක නිසා පාලනය කියන දේ තමන් සතුව තියාගෙනයි මේ හැම දෙකටම සම්බන්ධ වෙන්න ඕනේ සවරු සදරිනී මේ මොහොත ඉතාම වැදගත් මේ දවස් ඉතාම වැදගත් කියලා මං කිව්වේ ඒකත් එක්කම තමයි මේ දවස් සචාරිකේ අපේ ආත්මය ගලව ගන්න අපි උත්සාහ කරන දවස් අපි රට ගලව ගන්නත් උත්සාහයක් දරමු ඒ වෙනුවෙන් යාඥා කරමු මේ අදහස් දෙක වෙනුවෙන්ම අපි යාඥා කරමු ආමේන්